இங்க நேர சுப சந்தியாவா මේ වෙලාවට සාමාන්‍යයෙන් බොහොමයකට සිග්නල් වල ගැටලු ඇති කියලා මම හිතනවා බොහොමයක් එනවා යනවා ඒ කොහොම නමුත් අපි සූදානම් වෙන්නේ කලමනාකරණය කලමනාකරණය කියලා ඔයාලා විෂයක් තියෙනවා ඒ පොත මෙන්න මේක මෙන්න මේ විෂය තමයි තියෙන්නේ කලමනාකරණය සඳහා ජර මම මුලින් අදියර එකේදී මතක් කළා වගේ ඔයාලට පොත් සෙට් එක ගන්න පුළුවන් නම් වටිනවා මේ අදියරේදී විෂයන් තුනක් තියෙන පාඩම් කරන්න විෂයන් තුනක් තියෙන පාඩම් කරන්න එකක් මැනේජ්මන්ට් අනිත් එක නීතිය අනිත් එක IT ගණන් හදන්න තියෙන්නේ accounts වල ඒකෙත් theory කොටස් ටිකක් වැඩිපුර තියෙනවා පිරිවැය ගිණුම් කරන එක ආස පිරිවැය ගිණුම් කරන ආස්තෙන් තියෙනවා ගොඩක් සටහන් ටිකක් තියෙනවා ඒක නිසා මතක් කරන්න කැමති පොත් සෙට් එක ගන්න පුළුවන් නම් බෙහෙවින්ම වටිනවා හරි අවශ්‍යයි මට කියන්න එතකොට එකවර කියන්න එකවර ගැන අහලා දෙන්න වරින් වර නම් ඒ දේ කරන්න අපහසු වෙනවා එතකොට දරුවනේ ඔයාලට මේ විෂයන් ඇත්තටම කලමනාකරණය ඊට පස්සේ IT නම් සාමාන්‍ය ඔයාලට කොට ෆැමිලිය සබ්ජෙක්ට් එකක් වෙයි ඊට පස්සේ ව්‍යාපාර නීතිය මේ දෙකම උසස් පෙළින් පසු ඉගෙන ගන්න ලැබෙන විෂයයි කලමනාකරණය සහ ව්‍යාපාර නීතිය කියන විෂයන් දෙක ඔයාලට උසස් පෙළින් පස්සේ ලැබෙන විෂයන් දෙකක් තමයි අපි මෙතනදී කතා කරන්නේ. උපාධියකදී එහෙම නැත්නම් වරලත් ගැන කාර්යකාරී ආයතනයේ ඔය දෙවෙනි විභාගේ වාගේ අවස්ථාවලදී මේ වාගේ අවස්ථාවලදී තමයි සාමාන්‍ය මේ විෂයන් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. අද ඔයාලා පොඩි වයසකදී AT පාඨමාලාව යටතේ ඉගෙන ගන්න හොඳ විෂයයි. කලමනාකරණය කියන්නේ ජීවිතයේ ඉතාමත් වැදගත් ව්‍යාපාරයකට ඉතාමත් වැදගත් ඕනෑම ආයතනයකට ගෙදරකට පුද්ගලයෙකුට අතිශය වැදගත් විෂයක් තමයි කලමනාකරණය. කලමනාකරණය මේක හොඳ විෂයක්. හැබැයි තියරි පාඩම් කරන්න තියෙන්නේ. මේක උපරිමයේ ඔයාලට කාවත් දැන මම උත්සාහ ගන්නවා. ඔයාලගෙනුත් විය යුතු දේවල් තියෙනවා. කලමනාකරණය කියන්නේ කුමක්ද? මම ඔයාලට ටියුට් එකක් එවලා තියෙනවා. මේකේ බොහොමයක් මම පැහැදිලි කිරීම කරන්නේ. කලමනාකරණය කියන්නේ කුමක්ද? කලමනාකරණය කියන්නේ කළ යුතු දේ මනා ලෙස කිරීම. වචනේම අර්ථයෙන් ගත්තාම කලමනාකරණය. කළ යුතු දේ මනා ලෙස කිරීම. වචනේ තේරුමෙන් ගත්තොත් කලමනාකරණය කියන්නේ කළ යුතු දේ මනා ලෙස කිරීම. මොකද පුතේ කළ යුතු දේ කියන්නේ මොකද කරන්න ඕනි දේ? කළ යුතු දේ මොකද? කළ යුතු දේ කියන්නේ කළ යුතු දේ කියන්නේ ඕනෑම කෙනෙකුට තියෙනවා පුද්ගලයෙකුට ව්‍යාපාරයකට සංවිධානයකට රටකට තියෙනවා අරමුණක්. අපි කියන අරමුණ හා පරමාර්ථ. දැන් මේ දවස්වල ආලගේ අරමුණ AT විභාගයේ සමත්තිය. උසස් පෙළ සමත්තිය. ඒකට ටාගට් තියෙනවා. ලබන අවුරුද්දේ අප්‍රේල් විතර වෙන විට AT දෙවෙනි විභාගයට ඉදිරිපත් වීම. ඒක අරමුණ. 2023 දී උසස් පෙළ විභාගයට පෙනී සිටීම. තව අරමුණ. මිනිස්සු ජීවත් වෙන්නේ, පුද්ගලයෝ ජීවත් වෙන්නේ ව්‍යාපාර පවත්වාගෙන යන විවිධ අරමුණු හා පරමාර්ථ උදෙසා. විවිධ අරමුණු හා පරමාර්ථ ලං කර ගන්න තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. උදේ පාන්දර නැගිටලා අම්මලා මහන්සි වෙලා කෑම උයලා දෙනවා. ඊට පස්සේ කාලා ආයි දඟල්නවා දවල්ට කෑම හදා. ආයි දවල් දඟල්නවා රෑට කෑම හදා. මිනිස්සු ජීවත් වෙන දඟලනවා. පවතින දඟලනවා. ඒ පවතින දඟලනකොට විවිධ අරමුණු ඔස්සේ තමයි වැඩ කරන්නේ. විවිධ අරමුණු හැම ව්‍යාපාරයකටම හැම ආයතනයකටම හැම සංවිධානයකටම තියෙන අරමුණ. ඔයාලටත් තියෙනවා. ඔයාලටත් තියෙනවා. පැහැදිලිවම තියෙනවා. ඒක නිසා
අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න දඟලද්දී අපි කරන්න ඕනි කළ යුතු දේ මොකක්ද කළ යුතු දේ කියන්නේ මෙන්න මෙතන ගෙනියන දෙයක් තමන්ගේ අරමුණ ගාවට පරමාර්ථය ගාවට ගෙනියන දෙයක් තමයි කළ යුත්තේ කියන්නේ අරමුණ ලං කරන දෙයක් ඒටි විභාගයේ පහසු කරන දෙයක් ඒටි විභාගයට අවශ්‍ය දෙයක් සස්පලට අවශ්‍ය දෙයක් සස්පල විභාගයේ පහසු කරන දෙයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලං කරන දෙයක් දුරස් කරන දෙයක් නේ අනකල යුතු දෙ කටා කරලා කියන්න පුළුවන් නම් මං කලේ මේ දේ කියලා අන්න කල යුතු දෙ කල යුතු දෙ අපි කියනවා හරි දෙ කියලා මොකද කල යුතු දෙ කියන්නේ හරි දෙ अभी हरी दिया पुते करी दया कर मैं हरी दे तेरूंगा नहीं मधुस्कर उगा हटाए हंधुना नहीं मधुस्कर अभी हरी दे तोरगा समाला वेर दिद्या निवेर दिद्या हरी दे निवेर दीदे करोनी मुका व्यापार तमंगे आरम इटन दया तमंगे परमार्थ इटन दया पेद व्यापार विशेषुनेल विभाग सार्थक मून दीन वेड़ी दूरने लंग दिए ඕනම පුද්ගලයෙකුට තියෙනවා ව්‍යාපාරවලට තියෙනවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම ඒ වගේ තියෙනවා දැන් ඔයාලගේ දීර්ඝ කාලීන දැක්මක් ගත්තොත් අපි කියමු ඝනකාධිකාරීවරයෙක් වීම කලමනාකරුවෙක් වීම අන්න දැක්ම आयतने मम आयतने मम औदु पहाकि සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයකට තියෙන පරිසරයක්. මේ පරිසරයේ කොටස් දෙකයි. මොනවාද කොටස් දෙක? සුලක්ෂි. පරිසරයේ කොටස් දෙකයි. මොනවාද මේ කොටස් දෙක? අභ්‍යන්තරයි බාහිරයි. Very good. Very good. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. अभी वेड करोनी अभ्यंतर बाहर पार्शवे तृप्ति करलाउनी अभी सतु करलतम व्यापारे ते उदेन अभ्यंतर बाहर पारे एलम अभी नैतिवनो एलम अभी नैतिवनो कमेत नैतिवनो अभी अन्न देखा मैं मेहवरी अंडोनी මෙහෙවරින් කියන්න ඕනි මෙහෙවරින් කියන්න ඕනි අපි මොනවාද දෙන්නේ ඔබට අපි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට අපි ඒගොල්ලන් වෙන ඒගොල්ලන්ට මොනවාද අපෙන් තියෙන්නේ හරිද එතකොට මිෂන් එකේදී අපි දැක්මක් කියන අනාගතේ අපි යම් තැනකට යනවා අවුරුදු 5න් 10න් 15න් 20න් ඒ වගේ देख मनागते मम को मठ मगे अभ्यंतर बाहर पार्शांगे व्यापार पारिभोग्यमेत व्यापार අපි ක්ලාස් එක කරද්දි දරුවන්ගේ ඔයාලගේ කැමැත්ත නැහැ නම් අපිට පන්තියක් කරන්න පුළුවන්ද බැ
කැමැත්ත තියෙනවනේ ඇල්මක් දක්වන පාර්ශයන් එක් කැමැත්ත. ඒතර ඒගොල්ලන්ට මම මොනවද දෙන්නේ? මගේ මොනවද? මගේ ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා කියනවා. අපි ඇල්මක් දක්වන පාර්ශයන්ට විය යුත්තේක මිෂන් එකකින් කියනවා. මිෂන් එකකින්. ඊට පස්සේ අපි ආයතනෙට හදා ගන්නවා විෂන් එකක්. විෂන් එකෙන් පස්සේ තියෙනවා මිෂන් එකක්. සමහර වෙලාවට කියනවා මේක හදාගෙන තමයි මෙතනට යන්නේ කියලා. එහෙමත් කියන දැන් පොතක් ලිව්වම පොත ලියලා ඉවර වෙලානේ පෙරවදන ලියන්නේ. පෙරවදන ලියලා පොත ලියන්නේ නැහැ. හැබැයි පොතේ මුල තමයි පෙරවදන තියෙන්නේ. පොත ලියලා ඉවර වෙලයි කතෘ සටහන දාන්නේ. හරි. මේකෙන් පස්සේ අපි පරමාර්ථ සාමාන්‍ය කෙටි කාල දීර්ඝ කාලයකදී අවුරුද්දක් දෙකක් අවුරුදු දෙකක් තුනක් වගේ කාලයක් තුල අපි ඉටු කරගන්න කැමති දේ අපි කියනවා පරමාර්ථ සාමාන්‍යයෙන් දිගු කාලයේදී ඉතාම කෙටි කාලයක් නෙමෙයි සාමාන්‍ය දිගු කාලයේදී අපි ළඟා කරගන්න කැමති දේ ඊට පස්සේ ආරමුණු කෙටි කාලයේදී අපි ලබා ගන්න කැමති දේ ආරමුණු මේවා තියෙන්නම ඕනි ආයතනයක් වැඩ කරද්දී ඔයාලා වැඩ කරද්දී ඔයාලට මේවා තියෙන්න ඕනේ. ඔයාලට මෙහෙම තියෙන්න ඕනේ. පැහැදිලිද? දැන් මේ අද පාඩමෙන් පස්සේ හැමෝම හදන්න ඕනේ අවුරුදු 5කදී Taman අවුරුදු 5කදී ළඟා වෙන්න කැමති. එහෙනම් තමාගේ විෂන් එක ඒ සඳහා ඔයාලා මොනවද කරන්නේ? ඊට පස්සේ ඔයාලගේ අරමුණු සහ පරමාර්ථ දාලා හදන්න ඕනේ ප්‍රොෆයිල් එක. පැවරුමක් ඉදිරියට මම දෙන පළවෙනි පාඩම අවසන් වුණාට පස්සේ හරි ඒක කියන්න ඕනේ වාලා එතකොට වාලා තියෙනවා ලබන අප්‍රේල් මාසේ නම් 1 එක දෙවෙනි එක ලියන්නේ අප්‍රේල් කියමුකෝ දැන් වාලා ඉන්නේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියලා නොවැම්බර් වාලා මොනවද කරන්නේ දෙසැම්බර් වල මොනවාද ජනවාරි පෙබරවාරි මාර්තු එක් එක් මාස වල මොන මොනවාද කරන්නේ දැන් අපි තුමු ගෙයක් හදනවා කියලා පුද්ගලෙ ඉතින් ගෙය හදනකොට එහාට කියන්න පුළුවන් නොවැම්බර් මාසේ අත්තිවාරම් කපලා ඔක්කොම කල ඉවර කරනවා දෙසැම්බර් මාසේ බිත්ති බිත්ති ටික බඳලා ඉවර කරනවා එහෙම කියන්න පුළුවන් ඈ ජනවාරි මාසේ වහලේ ගහලා සම්පූර්ණ ටික ඉවර කරනවා පෙබරවාරි මාසේ අපරාරු ගහනවා පියවර 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 තමාගේ ඉලක්කයට යන්නේ කොහොමද කියලා හදන්න ඕනේ. දැන් මේවෙන් කියන්නේ ඒක තමයි. අවුරුදු 5කදී දැක්ම ඒ දැක්ම සඳහා මොනවද කරන්න ඕනි? මොනවද මහ ජනතාවට අපෙන් විය යුත්තේ? එහෙම නැත්නම් මහ ජනතාව අපි ගාවට එන්නේ නැහැ. එල්මක් දක්වන පාර්ශවයන් අපිත් එක්ක ඉන්නේ නැහැ. එතකොට ඒ සඳහා අපි මොනවද දීර්ඝ කාලයේදී කිටි කාලයේදී කරන්න ඕනි? එකිනෙකට කරන්න හැබැයිද අන්න එහෙම අපි මේ ටික හදාගත්තට පස්සේ මේ දේ ඉටු වන දෙයකට අපි කියනවා හරි දේ අපි කරන වැඩෙන් ටිකෙන් ටික මේ දේට ලං වෙනවනා ඒ වාලා එදිනෙදා පාඩම් එදිනෙදා උගන්වන දේවල් එදිනෙදා පාඩම් කළොත් මේකට ලං වෙනවා දැන් මම මෙතන උගන්වද්දී මැසේජ් කර කොට හිටියොත් නා SMS යව යවා හිටියොත් මේක ගැන අහන්නේ නැතුව එහෙම කන් දෙන්නේ නැතුව අන්න මේකට ලඟ වෙන්නේ නැහැ. නිවැරදි දෙයක්. අපේ අරමුණට, අපේ පරමාර්ථයට, අපේ දැක්මට ලඟ වෙන්න අවශ්‍ය දෙයකට, අවශ්‍ය දෙයකට අපි කියනවා හොඳ දෙයක්. නිවැරදි දෙයක්. හරි දෙය කියලා කියනවා. බලන්න කලමනා කරන කෙනෙක්ගේ කොච්චර අර්ථයක් තියෙනවද කියලා. නා හරි දෙය. කළ යුතු දේ හඳුනාගත්තා. මනාලෙස කරන්න ඕනේ. මොකද්ද මනාලෙස කියන්නේ? මොකද මනාලෙස කියන්නේ netmi netmiට දැනෙන විදිහට මොකද මනාලෙස කරනවා කියන්නේ හොඳට හිතලා බලලා කරන එක හොඳට හිතලා බලලා කරන එක ඔව් චමෝදි මොකද පුතේ මනාලෙස කරනවා කියන්නේ පිළිවෙලකට පිළිවෙලකට කරන ඕ බොහොම හොඳයි නිත්‍ය මනාලෙස කරනවා කියන්නේ මොකද්ද
මනා ලෙස කරනවා නිවැරදි කරනවා very good නිවැරදිව කරනවා හරියට කරන්න ඕනේ කරන දේ කරන්න ඕනේ හරියට නිවැරදි ලෙස කරන එකට අපි කියනවා මනා ලෙස කරනවා ඉගෙන ගන්න එක නිවැරදිව කරන්න ඕනේ ඉගෙන ගන්න එක නිවැරදිව කරන්න ඕනේ දැන් මම නිවැරදි කරවන්න මම එක එක දේවල් කරන්නේ ප්‍රශ්න අහන්නේ ආ රූප සටහන් අඳින්නේ හරිද විවිධ දේවල් කරන්නේ ඇයි මේ හරියට කරන්න ඕනේ නිවැරදි ලෙස කළොත් තමයි නිවැරදි දේ නිවැරදිව කරන්න ඕනේ මං ඔයාලගේ ඉස්සල්ලා අවුරුද්දේ ළමයිට මං කිව්වා නෝට් එක තමන්ගේ පොතේ ලියනකොට පොතේ ලියන තමන්ගේ පොත කියලා හිතාගෙන කියලා තරහකාරයාගේ සමහරු නෝට් ලියන්නේ එහෙම නේද පුතේ අර දැකලා ඇති නෝට් එක තමන්ගේ පොතේ ලියන තමන්ගේ පොත තමාගේ කියලා හිතාගෙන නෙවෙයි ඒක තරහකාරයාගේ පොතක් කියලා හිතාගෙන උහි ආවට ගියාට ලියන එහෙම ලියන්නේ අපි නෝට් එක පවා හරියට ලියන සටහන පවා හරියට ලියා ගන්න පිළිවෙලකට වැඩක් කරන්න එහෙනම් නිවැරදි දේ උනාට වැඩක් නැහැ වැරදි විදියට නම් කරන්නේ වැඩේ හොඳයි ඒටි කරන එක හොඳයි ආ ගෙදරටත් පෙන්නනවා කරනවා කියලා හැබැයි කරන්නේ බොරු දේවල් බොරු වැඩ කරන්නේ අන්න නිවැරදි දේ උනාට නිවැරදිව කරන්නේ නැහැ නිවැරදි දේ නිවැරදිව කරන්නේ නැහැ අපිට කරන්න පුළුවන් දේවල් මෙන්න මෙහෙම තියෙනවා හරි දේ වැරදි දේ හරියට කරනවා අපිට පුළුවන් මෙහෙම කරන්න හරි දේ හරියට කරන්න පුළුවන් මෙන්න හරියම හරි දේ වැඩෙත් හරි කරන විදියත් හරි වැඩෙත් හරි කරන විදියත් වැරදි කරන වැඩේ වැරදි හැබැයි හරියට කරනවා කියලා පේනවා වැඩේ වැරදි හැබැයි කරන එක තිතට කරනවා හොරකම් කරන වැඩේ හොරකම් කරනවා කියන එක වැරදි වැඩේ හැබැයි කරනවා කාටවත් අහුවෙන්න තියෙනවා වැඩේ වැරදි වුණාට හරියට කරනවා නාගෙන අනාගෙන කරන්නේ නැහැ වැඩේ හරි කරන විදිය වැරදි ඒටි කරන එක හොඳයි හැබැයි ඉගෙන ගන්න මේ වල වැඩ කරන විදිය වැරදි වැඩේ කරන විදිය වැඩි වැඩේ හොඳයි හැබැයි හොඳට කරන්නේ වැදගත් අපිට කොයි එකද වැදගත් එකද දෙකද තුනද හතරද මොනකොටුවේද අපි ඉන්න ඕනේ කවිෂ මොනකොටුවේද අපි ඉන්න ඕනේ නිමිස් මොනකොටුවේද අපි ඉන්න ඕනේ මම හැරෙන්නද නිමිස්ට පළවෙනි කොටුවේ සර් පළවෙනි එකේ ඉන්න ඕනේ දැන් ඔයාලා දැකලා තියෙනවාද මේ කොටු හතරෙම ඉන්නා ඉන්නව නේද අපි සමාජයේ අපි පරිසරයේ මේ කොටු හතරෙම ඉන්නා ඉන්නවා එතකොට දැන් මේක ඉන්න අයට තියෙන්නේ ක්‍රමේ හදාගන්න එක විතරයි ක්‍රමේ හදාගන්න එක විතරයි පැහැදිලිද මේක ඉන්න අයට කරන දේ නිවැරදි කරගන්න ඕන මෙතන ඉන්න අයට ওই දෙකම හදා ගන්න ඕනේ. ওই දෙකම හදා ගන්න ඕනේ. එහෙමනම් පුතේ කලමනාකරණය කියන්නේ කළ යුතු දේ මනා ලෙස කිරීම. කළ යුතු දේ මනා ලෙස කිරීමට අපි කියනවා කලමනාකරණය. පැහැදිලිද? කළ යුතු දේ මනා ලෙස කිරීම අපි කියනවා නිවැරදි දෙයක් නිවැරදිව කිරීම. නිවැරදි දෙයක් නිවැරදිව කිරීමට අපි කියනවා කලමනාකරණය කියලා. පැහැදිලිද? තේරුණාද අපේ හැදිරා තියෙනවද තේරුණා නේද එතන මේ කලමනාකරණය කියන එක මේක අදියේ පටන් ගත්ත එකක් නෙවෙයි
ඈත අතීතයේදී අවුරුදු 100 ගාණක් 1000 ගාණක් තිස්සේ පැවතිච්ච දෙයක්. ඒක අපි සත්තුන්ගේ අපි ගත්තොත් හරක් රංචුවක් කියලා. අලි රංචුවක් මේ හැම තැනම තියෙන කලමනාකරණය. වේය ගුලක් හදන්නේ කලමනාකරණය නිසා. තුමසක් හදන්නේ මීමැස්ස දෙබරු ඒගොල්ලන්ගේ වද බඳින්නේ කලමනාකරණය කියන විදිහට. ඒක ඇතුළ සකස් කරලා තියන්නේ මේ විදිහට. හැම සතෙක් ගාවම කලමනාකරණය තියෙනවා. ඇතැම් සත්තු ගාව කලමනාකරණය තියෙන මිනිස්සුන්ට වඩා හොඳ. හරි තීක්ෂණ විදිහට ඒගොල්ලන්ගේ ඒ ඒගොල්ලන්ගේ අරමුණ ඉටු කර ගන්න තියෙනවා. පැහැදිලිද? එතකොට මේ ආයතනයක් පුද්ගලයේ ආයතනයක් සංවිධානයක් මේ කලමනාකරණයේදී කරන්නේ මොකද්ද? ආයතනයක් මෙහෙවද්දි කරන්නේ මොකද්ද? හිඟ සම්පත් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ හිඟ සම්පත් ආයතනයේ සම්පත් ඕනේ සම්පත් හිඟයි ඒ හිඟ සම්පත් මෙන්න මේවා ඉටු කර ගන්න උචිත විදියට යොදවන්නේ ඇත්තම ආයතනයක් මොකද කරන්නේ ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගන්න හිඟ සම්පත් සීමිත සම්පත් හසුරවන එක කරන්නේ එහෙමනම් මේ සීමිත සම්පත් හිඟ සම්පත් කාර්යක්ෂම ඵලදායි ලෙස මෙහෙයවීම කලමනාකරණය කියලා කියනවා. පැහැදිලිද? හිඟ සම්පත් සිය අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න වඩා වයිස්ලි ඥානවන්ත ලෙස උපක්‍රමශීලී ලෙස අරපිරිමැස්සෙන් උපරිම කාර්යක්ෂමතාවයකින් යෙදවීමට අපි කියනවා කලමනාකරණය කියලා. පැහැදිලිද? බලන්න කලමනාකරණයේ නිර්වචනය කලමනාකරණය යනු කළ යුතු දේ මනා ලෙස කිරීම හේවත් නිවැරදි දේ නිවැරදි ලෙස කිරීමයි. පැහැදිලිද? ඔන්න මම මෙච්චර වෙලා කිව්ව විනාඩි 15ක් විතර අරගෙන කිව්ව ඔය ටික. තවත් අය කියනවා රිචඩ් එල් ඩාෆ් කියන කෙනා කියනවා ආයතනයක සම්පත් සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය තුළින් ආයතනයක අරමුණු සඵලදායි හා කාර්යයක් සමලෙස ඉටු කිරීම කලමනාකරණයයි. කොහොමද රිජෙක්ට් කියන්නේ ආයතනයක සම්පත් මං කියන්නේ විවිධ සම්පත් තියනවා කියලා ඒවා හොඳින් සැලසුම් කරන්න ඕනේ. සංවිධානගත කරන්න ඕනේ. මෙහෙවන්න ඕනේ. පසු විපරම් කරන්න ඕනේ. පාලනය කරන්න ඕනේ. මේ තුලින් ආයතනයේ අරමුණු වඩා කාර්යක්ෂමව හා සඵලදායි ලෙස ඉටු කරවා ගැනීම කලමනාකරණයයි කියලා කියනවා. මේරි පාක කියනවා කලමනාකරණය කියන්නේ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව. හැමෝටම බෑ පුතේ අනුන්ගෙන් වැඩ ගන්න. අන් අය ලවා වැඩ කරවා ගැනීම හැමෝටම බෑ. මිනිස්සුත් එක්ක වැඩ කිරීම හැමෝටම කරන්න බෑ. මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. දැන් අපේ කවුන්ටර්ලා අපි දැකලා තියෙනවා. සමහර අය කැමති නෑ. ඕන තරම් අය ඉන්නවා. එහෙමනම් අන් අය ලවා එහෙම නැත්නම් මිනිස්සුන් ලවා වැඩ කරවා ගැනීමේ යම් කිසි කලාවක් තමයි කලමනාකරණය කියලා කියනවා. මේ විවිධ නිර්වචන මේ හැම පැත්තකම කියන්නේ එකම දෙයක් ගැඹුරෙන් බැලුවොත්. රොබර්ට් ක්‍රීට්නර් කියනවා වෙනස් වෙන පරිසරයක් තුළ සංවිධානයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා සෙසු අය සමග වැඩ කිරීමත් සෙසු අය ලවා වැඩ කරවා ගැනීමත් හා සම්බන්ධ කියාවත් අනිත් අය අත් එක්ක වැඩ කරන්නත් පුළුවන් වෙනවනේ ඔවුන්ගේ වැඩ ගන්නත් පුළුවන් වෙනවා මේක හැමෝටම බෑ ඔයාලා ප්‍රගුණ කරන්න ඕනේ මෙන්න මේක ඔයාලා ආයතනයකට ලොක් එක් කළා යනකොට accountant කෙනෙක් වෙලා යනකොට කලමනාකරුවෙක් වෙලා යන විට මේවා හොඳින් තියෙනවා නම් හොඳ කලමනාකරුවෙක් හොඳ නායකයෙක් වෙන්න පුළුවන් හරිද ඊට පස්සේ ජේම්ස් එෆ් ස්ටෝනර් කියනවා ආයතනයක ප්‍රකාශිත අරමුණු උතු කර ගැනීම සඳහා භෞතික හා මානව සම්පත් සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය යන කාර්යයන් ඇතුළත් ක්‍රියාවලිය කලමනාකරණය කියලා බලන්න මේ හැම පැත්තකින්ම කිව්වත් එහෙම මෙහෙන් ගියාට දල අදහස එකයි කලමනාකරණය කියන එකේ අපැහැදිලියයි ඉන්නවද මේ දක්වා මොනවද තියෙන ප්‍රශ්න කලමනාකරණය කියන කාරණය වචනයේ තේරුම දැනුණද අපැහැදිලියා ඉන්නවද මොකද්ද සර් මෙන්න මේ කියන්නේ කියලා පුළුවන් නම් අහන්න පුළුවන් නම් මං කැමතියි පැහැදිලිද මේ දක්වා
පැහැදිලිද අපැහැදිලිද මුකුත් නැහැ නේ පැහැදිලි සර් රිද්මි පැහැදිලිද හරි අපි අන්සරහට මේ මොකද පුතේ සාමාන්‍ය අපි විෂයක් ඉගෙන ගද්දී මුලින්ම මේ අර්ථය තේරුම් ගන්න පුළුවන් නම් මේ අර්ථය තේරුම් ගන්න පුළුවන් නම් හරි වැදගත් අපිට මේ පොත්වල දින කලමනාකරණය ඕනේ නැහැ ඇත්තටම දැන් අපි හිතමු ආලා විභාගයකට සූදානම් වෙනවා කියලා එතකොට ඔයා කාලය වා වැඩ කරන්න ඕනේ වැඩ ටික සැලසුම් කර ගන්නවා සැලසුම් කරන්නේ දැන් අපි ඉගෙන ගත්තානේ මෙතන කලමනාකරණය කියන්නේ ක්‍රියාවන් හතරක් කියලා සැලසුම් කිරීම සංවිධානය මෙහෙයවීම පාලනය මෙහෙයවීම හා පාලනය ඔයාලා කොහොමද ඔයාලගේ වැඩ කටයුතු ටික සැලසුම් කරගන්නේ මේ මේ වෙලාවට මේ මේවා මොනවද කරන්නේ ඒවා කොහොමද එකට සම්බන්ධ කරගන්නේ සංවිධානය කරගන්නේ කොහොමද ඔයා ඔයාව මෙහෙවන්නේ තමාට තමාව මෙහෙවන එක තමයි අමාරුම වැඩේ ඒ වැඩේට කොහොමද තමාගේ කාලය මෙහෙවගන්නේ ඒවෙන් දුරස් වෙනවා නම් සාමාන්‍යයෙන් ඊට උචිත නැති දේවල් වෙනවා නම් කොහොමද ඒක මෙහෙව මේ පාලනය කරගන්නේ ඕනම දෙයකට බලා ගන්න පුළුවන් ව්‍යාපාරයක හිතන්න ව්‍යාපාරයක් එදිනෙදා කරන වැඩ කටයුතු සැලසුම් කරගන්න ඒතුල ඉන්න සේවකයන් ඒකට සම්බන්ධ කරගන්න ඕන සංවිධානය කරගන්න ඒ සැලසුම අනුව වැඩේ කරනවද කියලා මෙහෙවන්න ඕන සැලසුමට අනුව වැඩ ටික මෙහෙවන්න ඕන ඊට පස්සේ බලනවා සැලසුමට අනුව කෙරෙනවද නැද්ද කියලා පාලනය කරන්න මේ ක්‍රියාවලිය අපි කලමනාකරණය කියලා කලමනාකරණය කියලා කියන පැහැදිලිද කලමනාකරණයේ ස්වභාවය ස්වභාවය කොහොමද එන්නේ නිතරම කලමනාකරණය කියන්නේ අරමුණු ඉටු කරවා ගන්න ආයතනයේ අරමුණු ඉටු කරවා ගන්න එහි සම්පත් නිවැරදිව භාවිතා කරන්න හැදිච්ච ක්‍රියාකාරකම් සමූහයක් ආයතනයක අරමුණු ඉටු කරගන්න ආයතනයේ තිබෙන සම්පත් ටික මෙහෙවන්න හදාගත්තු ක්‍රියාකාරකම් සමූහයක් කාර්යයන් සමූහයක් කලමනාකරණය කලමනාකරණයේ ස්වභාවය කාර්යයන්වල එකතුවක් නිතරම කලමනාකරණය කියන්නේ අරමුණක් මතයි යන්නේ අරමුණක් නැත්නම් කලමනාකරණය කියන වචනේ වැදගත් නෑ අරමුණ මත පදනම් වෙනවා කලමනාකරණය නිරන්තරයෙන්ම අරමුණ මත පදනම් වෙලා ඒ සංවිධානයේ භෞතික හා මානව සම්පත් මූල්‍ය හා මානව සම්පත් කාර්යක්ෂම හා සඵලදායි ලෙස යොදා ගැනීමක් තමයි කලමනාකරණයදී වෙන්නේ මේ කහ සමාන ටිකක් තමයි තියෙන්නේ ඒකමයි කියන්නේ කලමනාකරණය සෑම විටම සංවිධානයක භෞතික මූල්‍ය හා මානව සම්පත් එකම පරමාර්ථයක් ළඟට එකම පරමාර්ථයක් දක්වා රැගෙන යාමට වග බලා ගන්නවා. දවාලගෙන නම් 82 විභාගය. ඒ ලෙවල් විභාගය. වෙන අනම්මනා විකාර වැඩක් නෙයි. ඒ ඉලක්කෙට මේ අනේ එක්කෙනා අනිවාර්යෙන් යනවා. අපි කියන්නේ දැනගෙන ගියොත් හතරගම කියලා අන්නේ වාගේ. කලමනාකරණය කියන්නේ මේ එකක් දැන් මේ වැඩේ කළා එතනින් ඉවරයි කියලා කියා හිතන්න බෑ. එකිනෙකට බද්ධ වෙලා අඛණ්ඩව ගමන් කරන දිගින් දිගටම යන ක්‍රියාවලියක් කලමනාකරණය. ඒකේ නතර වීමක් නැහැ. කොහොමවත්ම නතර වීමක් නැහැ කලමනාකරණය. පැහැදිලිද අඛණ්ඩව සිද්ධ වෙනවා අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක්. පැහැදිලිද? සංවිධානයක අභිප්‍රාය ප්‍රමාණය සංස්කෘතිය වෙනස් වූ කලමනාකරණය සෑම අතින්ම සංවිධානවල 100 බලපානවා. දැන් බලන්නකො මුස්ලිම් ජාතිකයේ ආයතන දෙමළ ජාතිකයේ ආයතනයක් ඉංග්‍රීසි ජාතිකයේ ආයතනයක් සිංහල ජාතිකයේ ආයතනයක් ආයතනයේ කුමක් වුවත් කලමනාකරණය එකයි. ආ පොදු භාෂාවක් තියෙන්නේ. පොදු භාෂාවක් තියෙන්නේ ජාති අනුව කුල අනුව ආගම් අනුව කලමනාකරණය කියන එක වෙනස් වෙන්නේ නැහැ. කලමනාකරණ ක්‍රියාවලිය එකයි. පැහැදිලිද? පුද්ගල කණ්ඩායම්වල ප්‍රයත්නයන් සමග කටයුතු කරන අතර ඒ තුලින් ඔවුන්ගේ අරමුණු ළඟා කර ගැනීම දෙසට දැන් බලන්න ආයතනයක වැඩ කරනකොට පුතේ ආයතනයේ වැඩ කරන හැම මිනිහටම අරමුණක් තියෙනවා. ඔයාලා මෙතන ඉන්නවා 12 දෙනෙක් 12 දෙනාටම අරමුණු තියෙනවානේ. එක එක අරමුණු
දැන් ආයතනයක 100 දිනයක් වැඩ කරනවා නම් අරමුණු 100ක් ඒ 100ට තියෙන්නේ. ඒ අතර වාරයේ ආයතනයේ අරමුණට යනවා. පැහැදිලිද මම අර ඉස්සල්ලා කිව්වා ඔයාලට? ආ මෙහෙවර ගැන කියද්දි මම කිව්වනේ ආයතනයක් තියෙන්නේ කාට හරි මොනවා හරි දෙයක් කරන්න. එතකොට මේ පුද්ගලයන්ගේ ඇල්ම බැල්ම කැමැත්ත අපිට තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට අපේ අරමුණට යන්න බැහැ නං ආයතනය තමන්ගේ අරමුණට යන්නේ අනිත් අයගේ අරමුණු ඉටු කරමින්. අනිත් අයගේ අරමුණු ඉටු කරමින් තමයි ආයතනය තමන්ගේ අරමුණට යන්නේ. පැහැදිලිද? ඒ වගේම කලමනාකරණය කියන මං කියව වෙනස් වෙන ක්‍රියාවලිය කාලයෙන් කාලයට කලමනාකරණය වෙනස් වෙනවා. විෂය නිර්දේශෙත් වෙනස් වෙනවා. ඒ වගේම කලමනාකරණය කියන කලාව අමුතු කලාව. අමුතු කලාව දැන් ඉස්සර මාත් එක්ක හිටිය අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂවරේ එයා යටදී වැඩ කරන අය කියලා මැඩම් මෙහෙන්න කියලා කතා කරනවා. අයිබෝන් සර් කියලා අහල තනතුරු වලින් නෑ කතා කරන්නේ. එහෙමයි. දැන් සාමාන්‍ය සමාජයේ මම කවුන්ටර්නේ. දැන් මගේ බ්‍රාන්ච් එකේ වැඩක් කරද්දි මම ගිහිල්ලා නැගිටලා ගිහිල්ලා මේසයක් ඇල්ලුවා තනිත් ඔක්කොම එනවා එතන. එතකොට අපි වැඩ කරන කලාව ඉගෙන ගන්න ඕනේ. වැඩ කරන කලාව. ඉගෙන ගන්න කලාව ඉගෙන ගන්න. ඉගෙන ගන්න එක කලාව. ඒ කලාවට ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ෆේල් වෙනවා. හැබැයිද? ඒක හන්ද මේකේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් දෙන ඉගෙන ගන්න. ටිකක් වැඩිපුර කියවනකොට කියවනවා කියන්නේ ළඟ ඉන්න එක්කෙනත් එක්ක නෙවෙයි පොතපත ටිකක් වැඩිපුර කියවන්න පුළුවන් නම් හොඳින් වැඩේ කරගන්න පුළුවන් කලමනාකරණය කාලීන නිරීක්ෂණයන් මත ගොඩනැගුණු සමහර මූලධර්ම හා කාර්ය කිරීමේ ක්‍රමවේදයන් මත පදනම් වේ මේ නිසා කලමනාකරණය කියන්නේ විද්‍යාවක් කලමනාකරණය කියන්නේ විද්‍යාවක් පැහැදිලිද නිරන්තරයෙන්ම විවිධ ක්‍රමවේදත් එක්ක එක එක්කිනා එක එක දේවල් හඳුනා ගන්නවා එක එක්කිනා එක එක දේවල් හඳුනා ගන්නවා. දැන් එක්තරා කතාවක් තියෙනවා. මේක මට මතකද FW Taylor කියන කෙනෙක් වගේ මට මතක. එක්තරා යපස් කම්හලක සේවකයන්ට හැමදාම තියෙනවලු සවලකින් මෙහෙම සවලකින් යපස් පුරවලා ට්‍රොලි වලට දාන්න ඕනේ. සවලෙන් යපස් අරගෙන ට්‍රොලි පුරවන්න ඕනේ. එක පුද්ගලයෙක් දවසකට ට්‍රොලි 100ක් පුරවන්න ඕනේ. ඒක තමයි ටාගට් එක. ට්‍රොලි 100ක් හැබැයි කවුදාක්වත් කවුරුවත් ට්‍රොලි 100ක් පුරවන්නේ නැහැ. ඒ වගේම හැමදාම වැඩට එන්නේත් නැහැ. දැන් ඊට පස්සේ මේක ගැන පරීක්ෂා කරන්න පරීක්ෂා කරලා බැලුවා. පරීක්ෂා කරලා බලනකොට අර යපස් පුරවන්න තියෙන සවල රාත්තල් පහක් බරයි. ඒ සවලට අල්ලන යපස් ප්‍රමාණය රාත්තල් 3යි. ඒක එක පුද්ගලයෙක් දැන් මෙහෙම කළා විසිකරනවා වරකට යපස් රාත්තල් 8ක්. ඒක දුෂ්කරයි අමාරුයි. ඒක හන්දා මහන්සි වැඩි වෙහෙස වැඩි පුරව ගන්න බෑ. මේ වෙහෙසට හැමදාම වැඩ දෙන්නෙත් නෑ. ඒ ගමන හඳුනාගෙන යෝජනා කරනවා සවලේ බර රාත්තල් 2කින් අඩු කරන්න කියලා. යොදා ගන්නා යකඩ වෙනස් කරලා බර අඩු කරලා සවලේ බර අඩු කරනවා රාත්තල් 2කින්. මොකද ප්‍රතිපලය අන්න ට්‍රොලි 100ක් පුරවන මිනිස්සු හැමදාම වැඩ කරන මිනිස්සු ට්‍රොලි 100ක් හොයතනින් එහා පුරවනවා හැමදාම වැඩට එනවා ඒකයි මම කියන කලමනාකරණය කියන කලාව ඒක විවිධ ක්‍රමවේද හදා හඳුනාගෙන ඒ ක්‍රමවේද ඔස්සේ වැඩ කරනවා කලමනාකරණය කියන්නේ ඒකයි මම කියන කලමනාකරණය කියන්නේ පුතේ ඔයාලට අපිට හැමෝටම අතිශය වැදගත් අතිශය වැදගත් ඉතාමත් වැදගත් විෂය. පැහැදිලිද? කලමනාකරණය කියන කලාව. පැහැදිලිද මේ හැම පැත්තකින්ම කියන්නේ එකම කතාව. තේරුණාද? එකම කතාව මේ හැම පැත්තකින්ම කියන්නේ. කලමනාකරණයේ කාර්යභාරය. මොකද්ද කලමනාකරණයේ කාර්යභාරය? අරමුණු ළඟා කර ගැනීම. සංවිධානයක සිටින මිනිසුන් හා අනිකුත් සම්පත් භාවිතා කරලා ආයතනයේ අරමුණු ළඟා කර ගැනීම තමයි කාර්යභාරය. එතන මෙන්න මේ ලක්ෂණ තියෙනවා. අඛණ්ඩ හා එකිනෙකට සම්බන්ධ ක්‍රියාකාරකම් වලින් සමන්විතයි. නවතින්නේ නැහැ. අඛණ්ඩව ගමන් කරනවා. එකිනෙකට සම්බන්ධයි. එකක් ඉවරනකොට එකක්, එකක් ඉවරනකොට එකක්. අපි කියන්නේ වැඩ බෙදීම කියලා. ඒ කලමනා කරන ක්‍රියාකාරකමක් ඒක. ඒ සංවිධානයේ අරමුණු ළඟා කර ගැනීමට සම්බන්ධයි. කලමනාකරණය නිරන්තරයෙන් අරමුණු ළඟා කරගන්න සම්බන්ධ වෙනවා.
එවගේම සංවිධානයේ සම්පත්ය සඳහා භාවිතා කරනවා. එකිනෙකට සම්බන්ධ ක්‍රියාවලිය අරමුණු ළඟා කරගන්නයි විතරම දඟලන්නේ. ඒ අරමුණු ළඟා කර ගැනීම සඳහා ආයතනයේ සම්පත් භාවිතා කරනවා. පැහැදිලිද? FW ටේලර් කියන කලමනාකරන විද්‍යාඥයාට අනුව කලමනාකරණය කියන්නේ කළ යුත්තේ කුමක්ද? එය කවදා කළ යුතුද? එය වඩාත් හොඳින් හා ලාභදායීව කරන්න පුළුවන් මාර්ගයේ කුමක්ද කියලා වටහා ගැනීමේ දැනගැනීමේ කලාව. මොකද්ද කරන්න ඕනේ, කළ යුත්තේ කුමක්ද, කවදාද කරන්න ඕනේ, එය වඩා හොඳින් කරන ක්‍රමය මොකද්ද කියලා හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම තමයි කලමනාකරණය කියනවා FW Taylor. සාමාන්‍ය මේ නිනයාය කතා කරනකොට පොඩ්ඩක් කම්මැලි වගේනේ, එහෙම වෙනවා. ඉස්සරහට මම මේකට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. එතකොට හැරල් නූස්ට් කියනවා මිනිසුන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් සහිත විධිමත් ලෙස සංවිධානය වූ කණ්ඩායම් භාවිතය තුළින් වැඩ කරවා ගැනීමේ කලාව. අර අපි ඉස්සල කියපු එකමයි. පිරිස වැඩි නම් ඔහුන් ලවා වැඩ කරවා ගැනීමේ කලාව කලමනාකරණය කියනවා. පැහැදිලිද? එතකොට මේ අරමුණු ළඟා කරගන්න හැමෝම එකට වැඩ කරන්න ඕනේ. හැමෝම එකට වැඩ කරන්න ඕනේ. පැහැදිලිද? කලමනාකරණයේදී න්‍යායක් තියෙනවා. සිනර්ජි කියලා අපි කියනවා. සිනර්ජි කියලා කියනවා. මේකේ උත්තරය කීයද? එකයි එකයි කීයද එකතු කළාම? එක දාන එක කීයද උත්තරේ? මට උත්තර ඕනි. හැමෝම උත්තරය හදාගන්න විනාඩියක් දෙනවා. මේකේ උත්තරේ කලමනාකරණයෙන් දෙන උත්තරය. දැන් මෙහෙම හිතන්න. මේ සංකල්පිට කියන සිනර්ජි කියලා. අපි තුන් නිමේස් සහ රන්දිය වෛරක්කාරය දෙන්නේ. මොන හරි එක වැඩක් බාර දෙනවා ඒ දෙන්නට, දෙන්නත් එක එකතු වෙලා කරන්න කියලා. මොකද්ද ප්‍රතිඵලය කියනවට? මොකද්ද ප්‍රතිඵලය? වැඩි කිරීද, වැඩි ලෙඩේ වෙයිද? ඈ මොකද වෙන්නේ? වැඩි වෙනවා, වෙන්නේ වැඩි වෙන්නේ. ගැලපෙන්නේ නැති අය දාන වැඩක් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් 1යි 1යි උත්තරේ 2කට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ වගේම 1යි 1යි 2 වෙන්නත් පුළුවන්. හරි සාමකාමීව වැටකොළු පතුල වගේ දෙන්නේ එකට එක දැම්මොතින් තනි තනිව කළත් හරි දෙදෙනාත් එක එකතු වෙලා කළත් හරි ඔහේ නෝමල් එකේ වැඩි යනවා. ඈ එකයි එකයි දෙකට සමානයි. ඒ වගේම සමහර අය ඉන්නවා තමන් කැමතිම කෙනෙක් තමාට ලං වුණා නම්, තමාත් එක්ක වැඩට සෙට් වුණා නම් මොකද වෙන්නේ? වැඩ කරන වේගය වැඩි. මම මෙහෙම දෙනකොට ටක් ගාලා අල්ල ගන්න. අන්න අපි උත්තරේ කියනවා දෙකට වඩා වැඩි කියලා. දෙකට වඩා වැඩි කියලා කියනවා. දැන් අපි හිතමු උඩ තට්ටුවක ඉඳලා තනිව ඔසගෙන ඔසවගෙන යන්න බැරි මේස 10ක් තියෙනවා පහළ තට්ටුවකට ගෙනියන්න. තනියෙන් ගෙනියන්න පුළුවන්ද? බැහැ. තනියෙන් කොහොමවත් ගෙනියන්න බැහැ. දෙන්නේ එක එකතු වුණාම අන්න ගෙනියන්න පුළුවන්. තනි තනිව කරනවට වඩා වැඩි දියක් දෙන්න එකතු වුණාම කරන්න පුළුවන්. කලමනාකරණය කියන්නේ ඒක. පැහැදිලිද? එහෙම තියෙනවා. අර අකමැති දෙන්නේ එකතු කළොත් තනි තනිව කරාට වඩා අඩුයි ප්‍රතිඵල. දැන් අපි කියන ලේ ඥාති විවාහ වුණොත් ලැබෙන දරුවන් අංග විකල 1 1 2කට වඩා අඩුයි. ජාති දෙක, කුල දෙක, පරම්පරා දෙක අය විවාහ වුණොත් ලැබෙන දරුවන් හොඳයි කියලා කියනවා. 1 1 2කට වඩා වැඩි. මේකට කියනවා පුතේ සිනර්ජි කියලා. කලමනාකරණයේදී අපි දැනගන්න ඕනේ, අපි ක්‍රමවේද හදන්න ඕනේ, අපි සිස්ටම් හදන්න ඕනේ.
එකයි එකයි දෙකට වඩා වැඩි කියලා හදා. ඔය වැඩ බෙදීම කියන සංකල්පේ ශ්‍රම විභජනීය කියන එකද කරන්නේ ඒක. තනි තනිව කරනවට වඩා කෑලි කෑලි කරනකොට ඉක්මන් වැඩි. ඉක්මන් වැඩි. ඔයාල පාඩම් කරනකොටත් මේ මම්මේ කියන මූලධර්ම භාවිතා කරන්න පුළුවන්. විවිධ ක්‍රමවේද හදන්න පුළුවන්. මොන ක්‍රමවේදය හදුවත් ඉගෙන ගන්න එකයි වටින්නේ. ඒක නිසා හොඳ ක්‍රමවේදයක් හදලා ඒ ක්‍රමවේදයට ඉගෙන ගන්න පුළුවන් නම් this best හොඳින් ඒ දේ කරගන්න පැහැදිලිද හරි එතකොට මේ මෙන්න මේක තමයි කලමනාකරණ කියන්නේ ඒ කියන්නේ උද්ගලයන් යදවලා ක්‍රමවේද යදවලා වඩා හොඳින් Tamange කාර්යයන් ඉටු කරවා ගැනීමේ දෙසට කටයුතු කිරීමට අපි කියනවා කලමනාකරණය කියලා පැහැදිලිද කලමනාකරණය කියලා කියනවා කලමනාකරණය හොඳයි නම් සම්පත් ව්‍යාපාරයක සම්පත් හොඳින් අපි කියන කාර්යක්ෂම වහා ඵලදායිව සඵලදායිව භාවිතා වෙන උපයෝජනය කියන්නේ භාවිතා වෙන සාමාන්‍යයෙන් අපි කලමනාකරණයේදී හඳුනා ගන්නවා 7 M's M අකුරු 7ක් මේ M අකුරු 7ක් කියන්නේ ආයතනයේ සම්පත් ආයතනයක දකින්න පුළුවන් සම්පත් අපි 7 M කියලා හඳුනා ගන්නවා මිනිස්සු වැදගත්ම සම්පතක් ආයතනයේ මිනිස්සු නැතුව බෑ කොත්තු කඩේකට කොත්තු බාස් නැති වුණොත් කොත්තු ගහ ගන්න බෑ රයිස් කඩේකට රයිස් බාස් නැති වුණොත් රයිස් ගහ ගන්න බෑ වඩු කාර්මිකයා නැත්නම් වඩු වැඩේ කර ගන්න බෑ පෙදරේරු කාර්මිකයා නැත්නම් පෙදරේරු වැඩේ කරන්න බෑ අන මිනිස්සු වටිනා සම්පත් ආයතන මේක හඳුරන්නේ නැහැ බොහෝ ආයතන මේ මිනිස්සු කියන්නේ සම්පතක් කියලා හඳුනගන්නේ නැහැ සම්පතක් කියලා හඳුනගන්නේ නැහැ සේවකයන්ට ඉන්න ඉන්න එපා වෙන මට්ටමට වැඩ කරන සේවකයන්ට එපා වෙන මට්ටමට වැඩ කරන පැහැදිලිද සේවකීන් හඳුනා ගන්නවා සේවකයන් කියන්නේ සම්පත් මිනිස්සු කියන්නේ සම්පත් men men කියලා කියනවා 7M වලින් එකක් තමයි men දෙක money මුදල් වත්කමක් නේ සම්පත් ඕනෑම ආයතනයක් දඟලන්නේ ඕනෑම පුද්ගලයෙක් දඟලන්නේ ඕනෑම සංවිධානයක් දඟලන්නේ මුදල් හොයන්නේ සම්පතක් නිසා මුදල් කියන්නේ සම්පත යන්ත්‍ර ආයතනයක් වැඩ කරවාගෙන යාමේදී යන්ත්‍ර නැතුව කරන්න බැරි දේවල් ඕන තරම් තියෙනවා යන්ත්‍ර නැත්නම් කරන්න බැහැ ඒකඳ යන්ත්‍ර මැෂින් මැෂින් කියන්නේ ආයතනයකට සම්පත ආයතනයකට සම්පත ද්‍රව්‍ය අමුද්‍රව්‍යේවා වෙනත් භාවිතා කරන ද්‍රව්‍යේවා දැන් අපිටම කිසියම් නිෂ්පාදනයක් කරන ආයතනයකට ඊට අදාළ අමුද්‍රව්‍ය සම්පත අමුද්‍රව්‍ය නැත්තම් ව්‍යාපාරය කරගෙන යන්න බෑ මැටීරියල් ක්‍රම සහ විදි මෙතඩ් කියලා කියනවා සිස්ටම් හොඳ සිස්ටම් හඳුනා ගන්න හැමෝටම බෑ එතන හොඳ ක්‍රමවේදයක් හොඳ විරියක් හොඳ සිස්ටම් එකක් මෙතඩ් එකක් හඳුනාගෙන වැඩ කරනවා නම් වැඩි ලීසි අපි කියන මෙතඩ් කියලා කාලය පතරන් හා වටිනවා හෝටල් එකක් සාමාන්‍ය කියන්නේ ෆුල් බෝඩ් මෙච්චරයි හාෆ් බෝඩ් මෙච්චරයි එහෙම කියලා කියනවානේ සාමාන්‍යයෙන් අපි තුමු කැම්බිය මුකුත් දෙන්නේ නැහැ හෝටල් එක අපෙන් ගාස්තු අය කරනවා අපි කියලා රැයක් ඉන්නකොට ගාස්තු අය කරනවා හෝටල් එක මොනවද අපිට විකුණන්නේ मोना दे होटल කාලය රත්තරන් හා සමානයි කියනනේ කාලය විකුණන්නේ අපි හෝටලෙ මුකුත් ගේන්නේ නැහැ අපි ඉඳලා එනවා ඒගොල්ලෝ අපිට කාලය විකුණනවා සම්පත වෙළඳපළ මාකට් එක වෙළඳපළ නැතුව මුකුත් කරන්න බෑ අපිට
විලඳ බල අවශ්‍යයි. එහෙනම් මෙන්න seven names මොනවාද? Men, money, machine, material, method, minute, marker. 7M මතක තියාගන්න. හැදෙද 7M. දැන්ම මතක තියාගන්න පුළුවන් නම් තවත් හොඳයි. සංවිධානයේ අරමුණු අපිට වර්ග කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. වැදගත්කම අනුව ප්‍රාථමික අරමුණු මූලික වශයෙන්ම සංවිධානයක් ප්‍රධාන වශයෙන්ම ළඟා කරගන්න කැමති අරමුණු මොනවාද? ප්‍රාථමික අරමුණු. දෙවනුව ඊට අනුසාංගික වශයෙන් මොනවාද ළඟා කරගන්න කැමති? අපි කියන ද්විතීක අරමුණු. ද්විතීක ප්‍රාථමික අරමුණු ද්විතීක අරමුණු. ඒ වැදගත්කම අනුව නිර්ණායක අනුව අපිට පුළුවන් ආර්ථික අරමුණු. ආර්ථික මේ වශයෙන් මිල මුදල් මත වශයෙන් profitable ද නැද්ද කියන කාරණේ අනුව අපි අරමුණු හදා ගන්නවා. ආර්ථික අරමුණු. ආර්ථික නොවන අරමුණු සමාජ සේවා කටයුතු කරනවා නම් ඒවා කොහොමද කරන්නේ? පොදු වැඩවල යෙදෙනවා නම් ඒ වගේ දේවල් කොහොමද කරන්නේ? අන්‍යාදී වශයෙන් ආර්ථික සහ ආර්ථික නොවන. කාල පරාසය අනුව වර්ග තුනකට බෙදන්න පුළුවන්. හිටි කාලීන අරමුණු වසරකට වඩා අඩු කාලයක් තුල ඉටු කරන්න කැමති දේවල්. මධ්‍ය කාලීන වසරකට වඩා වැඩි සාමාන්‍යයෙන් වසර 3කට වඩා අඩු ඒවට අපි කියනවා මධ්‍ය කාලීන. දිගු කාලීන වසර 3කට වඩා වැඩි. කාල පරාසය අනුව අරමුණු වර්ග කරනවා. ස්මාර්ට් ලක්ෂණ අනුව. මොකද්ද මේ ස්මාර්ට් කියන්නේ? කාටද කියන්න පුළුවන් ස්මාර්ට් කියන්නේ මොකද්ද? ස්මාර්ට් කියන්නේ මොකක්ද? කවුරුත් අහලා තියෙනවද ස්මාර්ට් කියන්නේ මොකක්ද කියලා? සංජාන අහලා තියෙනවද ස්මාර්ට් කියන්නේ මොකක්ද කියලා? නිමේෂ්, නිත්මි ස්මාර්ට් වල කියන හරි ස්මාර්ට් කියලා. ආ සෙලාන් බැංකුවේ කාඩ් එකේ නමත් ස්මාර්ට්. සෙලාන් බැංකුවේ කාඩ් එකට නම් කියන්නේ සෙලාන් මල්ටි ඇක්සස් රීපේඩ් ටේලර් කියලා. සෙලාන් බැංකුවේ ATM කාඩ් එක ස්මාර්ට් සෙලාන් මල්ටි ඇක්සස් රීපේඩ් ටේලර්. දැන් වෙනස් වෙලක් දැන්නේ මම අවුරුදු ගානකට ඉස්සර මේක දැක්ක. මොකද අපි මේ අරමුණු හා පරමාර්ථවලදී ස්මාර්ට් කියන්නේ එස්සගුරෙන් ස්පෙසිෆික්. නිශ්චිත වෙන්න ඕනේ අරමුණ. අනිවාර්යෙන් ලබන අවුරුද්දේ පෙබරවා අප්‍රේල් වල දෙක සමත් වෙනවා. නිශ්චිත වෙන්න ඕනේ. අරමුණ නිශ්චිත වෙනවා නම් වඩා නිශ්චිත ලෙස කියනවා නම් අපි කියනවා ස්පෙසිෆික්. මෙසරබල් මැනිය හැකි වෙන්න ඕනේ. නිශ්චිත මැනිය හැකි. නිශ්චිත විය යුතුයි මැනිය මනින්න පුළුවන් වෙන්න ඕන. ලාභේ මෙච්චර බලාපොරොත්තු වෙනවා. ලාභේ 5%කින් වැඩි කරගන්න ඕන. වෙළඳපළ කොටස 5%කින් වැඩි කරගන්න ඕන. නිශ්චිතව ප්‍රකාශ කිරීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ achievable. ළඟා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අරමුණු හැදුවට වැඩක් නැහැ ලඟ වෙන්න බැරි නම්. මම හන්දර යනවා කියලා හිතුවට වැඩක් තියනවද? යන්න බැරි නම්. ලඟ විය හැකි අරමුණක් වෙන්න ඕනේ. අරමුණ ලඟ විය හැකි අරමුණක් විය යුතුයි. රියලිස්ටික්. රියලිස්ටික්. රියලිස්ටික් කියන්නේ මොකද්ද? තාත්වික වෙන්න ඕනේ. යථාර්ථවාදී වෙන්න ඕනේ. වැරදිද? රියලිම අපි රියලි කියලා රියලිම ලඟ වෙන්න පුළුවන් වෙන්න ඕනේ.
ළඟා කරගත හැකි එකක් වෙන්න ඕනේ ඒක තාත්වික වෙන්න ඕනේ අර්ථාන්විත වෙන්න ඕනේ රියලිස්ටික් අනිත් එක ටයිම් බවුන්ඩ් යම් කාල සීමාවක් තුල කියන්න ඕනේ මෙන්න මේ කාල සීමාව තුල මම මේ වැඩේ කරනවා අවුරුදු 20 වෙන විට මම මෙහෙම හදා ගන්නවා අවුරුදු 22 වෙන විට මම මෙහෙම දේ හදා ගන්නවා කියලා කියනවා නම් අපි කියන ටයිම් බවුන්ඩ් එක යම් කාල සීමාවක් දක්වා මේක ඔයාලගේ පොතේ ලියා ගන්න මම දැන් නෝට් එක දුන්නට print කරලා දුන්නාට ඔයාලා මේක පොතේ ලියන්න ඕනේ ඔය නෝට් එක පොතේ ලියනකොට මේ smart කියන එක මෙහෙම ලියා ගන්න S කියන්නේ specific නිශ්චිතයි M කියන්නේ measurable මැනිය හැකි A achievable ළඟා විය හැකි ළඟා කරගත හැකි are realistic අර්ථාන්විත වෙන්න ඕයි ටයිම් බවුන් කාල නිර්ණයක් තියෙන්න ඕනේ කාල නිර්ණයක් තියෙන්න ඕනේ කාල සීමාවක් හඳුනාගෙන තියෙන්න ඕනේ කාල නිර්ණයක් තියෙන්න ස්මාර්ට් අපි කලමනාකරණය වර්ධ කරනවා ස්මාර්ට් ලක්ෂණ අනුව මොනවද ස්මාර්ට් භාවය කියන එක කියන්නේ අරමුණු අපි කියනවා ස්මාර්ට් වෙනවා කෙටි කාලීන වශයෙන් අපි ළඟා කරගන්න සිහිතන දේවල් අපේක්ෂා කරන දේවල් නිශ්චිතව කියන්න පුළුවන් මම මාස 6ක මේ දේ කරන දැන් ඔයාලට එක දැන් ඩබල් ඒටි විභාගය ගැන කියන්න පුළුවන් මාස හයක් නේ තියෙන්නේ ඩබල් ඒ විභාගයන් නිශ්චිතව කියන්න පුළුවන් ඒක හඳ අපි කියනවා යම් නිශ්චිත කාලයක් තුල ළඟා කරගන්නා ප්‍රතිඵල අරමුණු වඩාත් ස්මාර්ට් අරමාර්ථ දිගු කාලයකදී ඉටු කරගන්න අරමුණු කරන දේවල් අපි කියන ස්මාර්ට් භාවය අඩුයි ස්මාර්ට් භාවය අඩුයි ස්මාර්ට් කියන දේ දැන් දන්නවා ඇදලිද මොනා තියෙන ප්‍රශ්න මේ දක්වා අපහැදිලි දැන් තියනවාද අපහැදිලි දැන් තියනවාද මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා නේද කලමනාකරණය කියන්නේ නිවැරදිදේ නිවැරදිව කිරීම කියලා නිවැරදිදේ නිවැරදිව කිරීම කියලා අපි කිව්වා. මෙන්න මේ නිවැරදිව කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය. ඉෆෙක්ට් ඉෆිසෙන්සි. නිවැරදිව යමක් කරන එකට අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. අපි ඒකට කියනවා යෙදුම් නිමෙවුම් අනුපාතය. ලබා ගන්න යෙදවුම් නිමෙවුම් අනුපාතයටත් අපි කියනවා කාර්යක්ෂමතාවය ඉන්පුට් අවුට්පුට් රේෂියෝ දැන් අපි හිතමු මෙහෙම දෙයක් පුද්ගලයේ මොනවාරි වැඩක් කරනවා වැඩක් කරලා අමුද්‍රව්‍ය ඒකක 100ක් මෙයා මේ නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුල් කරනවා මේකද නිෂ්පාදන ක්‍රියාවලිය මෙතනින් නිමෙවුමක් විදියට එළියට යනවා භාණ්ඩ ඒකක 95ක් 100ක් නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කළා නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ නිපද නිෂ්පාදන ගන්නවා අපි ඒකක 95ක් කොච්චර අපතේ ගිහිල්ලාද කොච්චර අපතේ ගිහිල්ලාද
පහක් ගිහිල්ලා අපි රන්දියට වැඩි බාර දෙනවා රන්දියත් ඒකක 100ක් දානවා මේකට රන්දිය මේ පැත්තෙන් ගන්නවා 98ක් දැන් මේ අපිට මේ නිමේස් කියලා හිතමුකෝ දැන් නිමේස්ද රන්දියද වඩා කාර්යක්ෂම කවුද වඩා කාර්යක්ෂම නිමේස්ද රන්දියද මේ උදාහරණයක් විතරයි එකව හා සමාන නිස්පාදන ක්‍රියාවලිය දෙකකදී නිමේස් ඒකක 100ක් ක්‍රියාවලිය රියදලා අවසානෙ ගන්නවා ඒකක 95ක් රන්දිය 100ක් දාලා 98ක් ගන්නවා කවුද කාර්යක්ෂම කවුද වඩා හොඳ කවුද හොඳ රන්දිය හොඳයි දැන් මම කියවනේ නිවැරදිව කරන එකයි කාර්යක්ෂම කියලා දැන් මේකෙදි කොහොමද නිවැරදිව කියලා හඳුනාගන්නේ නිවැරදිව කරපු හන්ද තමයි අපතේ අඩු නිවැරදිව වැඩේ කරපු හන්ද තමයි අපතේ අඩු එරනාද අපි වැඩේ නිවැරදිව කරනවා නම් අපතේ යන ප්‍රමාණය අඩුයි ලබා ගන්න පුළුවන් නිමෑම වැඩි අන්න කාර්යක්ෂමතාවය කියලා කියන්නේ යොදන යෙදවුම් ප්‍රමාණයට සාපේක්ෂව ලබා ගන්නා නිමැවුම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න කාර්යක්ෂමතාවය වැඩි දැන් ඔය ජපානයේ වගේ දිනු රටවල් වල මේ පැත්තෙන් 100ක් දැම්මොත් සමහරවල් මේ පැත්තෙන් 100ම ගන්නවා අපතේ බිඳුවයි සිස්ටම් එක වඩා කාර්යක්ෂමයි සිස්ටම් වඩා කාර්යක්ෂමයි එහෙනම් මොකද කාර්යක්ෂමතාවය කියන්නේ මොකද කාර්යක්ෂමතාවය කියන්නේ එතකොට කිසියම් කාර්යයක් නිවැරදිව ඉටු කිරීම. එහෙම නැත්නම් යොදවන යෙදවුම් වලට සාපේක්ෂව ලබා ගන්නා නිමැවුම් ප්‍රමාණය අපි කියනවා යෙදවුම් නිමැවුම් අනුපාතය තමයි කාර්යක්ෂමතාවය කියන්නේ. මේක හොඳට ඉගෙන ගන්න මේ වචන හරි වැදගත්. අපි ඉස්සරහට මේ වචන වලින් තමයි කතා කරන්නේ. පැහැදිලිද? යෙදවුම් නිමැවුම් අනුපාතය තමයි මේකෙන් අදහස් කරන්නේ. සීමිත නිමැවුම් සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමැවුම් ප්‍රමාණයක් ලබා ගැනීමට අපි කියනවා කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවයේ මිනුමක් ලෙස අපිට ගණනය කරන්න පුළුවන් කොහොමද? උපයෝජනය කළ සම්පත් ප්‍රමාණය බෙදනවා, වින් කළ සම්පත් ප්‍රමාණය වැඩි කරනවා 100ෙන්. පැහැදිලිද? දැන් අපි ගත්තොත් නිමේස් අපි හිතමු උපයෝජනය කළ සම්පත් ප්‍රමාණය 95යි වෙන් කළා 100ක්. කීයද ප්‍රතිශතය? 100ට 95යි. කාර්යක්ෂමතා අනුපාතය 100ට 95යි. රන්දිය ගත්තොත් 98ක් භාවිතා කළා 100ක් වෙන් කළා. 100ට 98යි. දැන් මෙතන වසවර්තියක් එහෙම කියනනම් මොකද වෙන්නේ? ආ 100ක් වෙන් කළා 60ක් විතරයි ගන්නෙ 100ට 60යි. පැහැදිලිද? කාර්යක්ෂමතාවය. අප හැදලි කෙනෙක් ඉන්නවද කාර්යක්ෂමතාවය කියන වචනේ තේරුම? කාර්යක්ෂමතාවය කියන වචනේ තේරුම අප හැදලි කෙනෙක් ඉන්නවද? මට ඇහුන්නේ කාගවත් උත්තරේ. හරි කම්මැලි උත්තරයක් දෙන්නනේ. එහෙම නේද? රන්දිය නම් උත්තර දෙනවා. පැහැදිලිද කාර්යක්ෂමතාවය පුතේ මේ වචන අපි ඉගෙන ගන්න ඕනේ. ඈ අපි මේ වචන ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගැනීම තමයි හරි වැදගත්. දැන් ඔන්න කාර්යක්ෂමතාවය ඉගෙන ගත්තා. මොකද මේ වචන ඉස්සරහට පාවිච්චි කරන ඔළුවට එනවා මේක තමයි වෙන්නේ කියලා. එහෙනම් තා කාර්යක්ෂමතාවය එනකොට මෙහෙම කියලා බලාගෙන ඉන්නවනේ කාර්යක්ෂමතාවය කියන වචනේ තේරුම දන්නේ. යොදවන යෙදවුම් ප්‍රමාණයට සාපේක්ෂව නිමැවුම් ප්‍රමාණය වැඩි නම් අපි කියනවා කාර්යක්ෂමතාවය. යොදවන නිමැවුමට සාපේක්ෂව නිමැවුම අඩුයි නම් අපි කියනවා අකාර්යක්ෂමයි. කාර්යක්ෂම නැහැ. පැහැදිලිද? කාර්යක්ෂමතාවය.
ඊට පස්සේ සඵලත්වය මොකද සඵලත්වය කියන්නේ සඵලදායි භාවය කියලාත් කියනවා යමක් නිවැරදිව කිරීම සෝරි නිවැරදි දෙයක් කිරීම කරන දේ නිවැරදි වෙන්න ඕනේ ආයතනයේ සැලසුම් කළ තීරණ සැලසුම් කොතෙක් දුරට ඉටු කරගෙන තියෙනවද නිවැරදි දේ අපි කියනවා සඵලත්වය පීට ඩක කියනවා නිවැරදි දේ කරන දේ නිවැරදි නා අපි කියනවා සඵලත්වය පැහැදිලිද අතර සඵලත්වය හා කාර්යක්ෂමතාවය අතර සම්බන්ධය අපි ඉගෙන ගන්න ඕනේ දැන් අපි අර ඉස්සලා කිව්වනේ නිවැරදි දේ කිරීම නිවැරදි දේට මොකද්ද මම කිව්වේ දැන් නිවැරදි දේට මම මොකද්ද කිව්වේ තුලක්සි මොකද්ද නිවැරදි දේට මම දැන් කිව්වේ නිවැරදි දේට මොකද්ද අපි කිව්වේ සඵලත්වය නිවැරදිව කරන එකට මොකද්ද කිව්වේ නිවැරදිව කරන එකට මොකද කිව්වේ අපි නිත්‍ය මොකද්ද අපි නිවැරදිව කරනවා කරන එකට කිව්වේ කාර්යක්ෂමතාවය මේ දෙක එකතු කළාම අපි කියනවා ඵලදායිතාවය යම් වැඩක් සඵලත්වයෙන් උත් කාර්යක්ෂමවත් කළොත් අපි කියන ප්‍රොඩක්ටිවිටි ඵලදායිතාවය එහෙනම් මොකද්ද ප්‍රොඩක්ටිවිටි කියන්නේ කාර්ය යම් වැඩක් කාර්යක්ෂමවත් ඵලදායි ලෙසත් කළොත් අපි කියනවා සෝරි යම් වැඩක් කාර්යක්ෂමවත් සඵලදායි ලෙසත් කළොත් අපි කියන ඵලදායිතාවය සඵලත්වයෙන් උත් කාර්යක්ෂමවත් යමක් කළොත් අන්න අපිට දකින්න පුළුවන් ඵලදායිතාවය ප්‍රොඩක්ටිවිටි පැහැදිලිද ප්‍රොඩක්ටිවිටි උපරිම කාර්යක්ෂමතාවයේ අඩු සඵලත්වය කාර්යක්ෂමතාවයේ වැඩි සඵලත්වයේ අඩුයි එහෙම උත් අපි මොකද වෙන්නේ කාර්යක්ෂම වැඩි වෙන්න ඒකේ වැඩි නිවැරදිභාවය අඩුයි නම් සඵලත්වය අඩුයි නම් ආයතනයේ සම්පත් නාස්ති වෙලා ආයතනේ එන්න එන්න නැති බංගස්ථාන කරනවා කාර්යක්ෂමතාවයේ වැඩි වෙලා ඵලදායිතාවයේ අඩු වුණොත් මොකද වෙන්නේ සම්පත් විනාශ වෙනවා සම්පත් විනාශ වෙනවා ඇදෙයිද ඒ වගේම කාර්යක්ෂමතාවයේ අඩු වෙලා සඵලත්වය වැඩි වෙනවා මොකද වෙන්නේ සම්පත් පිරිමැසීමට කටයුතු කිරීමෙන් උපයෝජනය අඩු වෙලා අරමුණු ඉටු කරගන්න බැරි වෙනවා අර පිරිමැස්ම වැඩි ඒක අද මොකද වෙන්නේ වැඩේට යොදා ගන්න බෑ වැඩේ කරන්න බෑ අරමුණු ඉටු වෙන්නේ නැහැ කාර්යක්ෂමතාවය අඩු වෙනවා සඵලත්වය වැඩි වෙනවා ඌන උපයෝජිතයි ආයතනයේ සම්පත් ඌන උපයෝජිතයි ඒක හන්ද අරමුණු ඉටු කරගන්න බැරි වෙනවා ඒක හන්ද මේ දෙකම සමවරව තියාගන්න ඕනේ ආයතනයේ අරමුණු ඉටු කරගන්න පුළුවන් සම්පස් නාස්තිය වලක් වෙනවා පැහැදිලිද ඉහළ කලමනා ඉහළ කාර්යක්ෂමතාවය අඩු සඵලත්වයක් වැඩකුත් නැහැ අඩු කාර්යක්ෂමතාවයක් ඉහළ සඵලත්වයක් වැඩකුත් නැහැ මේ දෙක සමබර ලෙස පවත්වාගෙන යන්න ඕනේ එහෙම වුණොත් තමයි ආයතනයේ අරමුණු ඉටු වෙලා සම්පත් නාස්තිය අඩු කරන්නේ සම්පත් නාස්තිය අඩු කරන්නේ එහෙම වුණාම විතරයි පැහැදිලිද කාර්යක්ෂමතාවය හා සඵලත්වය යන කාරණා දෙකම ඉටු වෙනවා නම් අපි කියන ඵලදායිතාවය මං කිව්වා ඵලදායිතාවය සමානයි කාර්යක්ෂමතාවයේ දන සඵලත්වය සඵලත්වය අන්න එහෙම ප්‍රශ්න අහන්නකො වෙරි ගුඩ්
රන්දි අහනවා සපලත්‍ය කාර්යක්ෂමතාවය අන්තිමට ප්‍රශ්නයක් අහන මොකක්ද අහන්නේ උපයෝජනය කියන්නේ මොකක්ද කියලා මොකක්ද පුතේ උපයෝජනය කියන්නේ භාවිතය කියන එක උපයෝජනය කියන්නේ භාවිතය දැන් අපි හිතමු මෙහෙම මම ගන්නවා වොෂින් මැෂින් එකක් වොෂින් මැෂින් එකක් ගන්නවා කියන්නකෝ වොෂින් මැෂින් එක අරගෙන මම රෙද්දකින් වහලා ආ ගෙදර කොහෙන් හරි පැත්තකින් තියලා තියෙන ගත්තු වැඩේ වෙනවද මම ගත්තු කාරණේ ඉතු වෙනවද ඉතු වෙන්නේ නැහැ අපි කියන උපයෝජිත උපයෝජනය අඩු භාවිතා කියන උපයෝජන කියන්නේ භාවිතා කරනවා කියන්නේ පැහැදිලිද දැන් මම මැෂින් එක අරගෙන හැ 24ම රෙදි හොදනවා ආ ගමේම රෙදි ටික හොදනවා එතන මොකද වෙන්නේ යන්ත්‍රය උපයෝජනේ වැඩි අධික ලෙස උපයෝජනේ වෙනවා මොකද වෙන්නේ වැඩි කාලයක් යන ඉසල මේක නැති වෙලා යනවා හැදෙයිද ප්‍රසස්ත විදිහට අපි කියන වාහනය කිලෝමීටර් 5000 සර්විස් කරන්න නියමිත වෙලාවට තෙල් ඔයිල් මාරු කරන්න ඕන වීස් තෙල් ඔයිල් ඔය වගේ මාරු කරන්න පිරිසිදු තියන අන නඩත්තු වෙයි හැදෙයිද අන්න ඒ වගේ උපයෝජනේ වැඩි නම් භාවිතය කියන එක තමයි උපයෝජනේ භාවිතය වැඩි වෙන්න මේක හීන වෙනවා මේක විනාශ වෙනවා භාවිතය අඩු වෙන වැඩක් නැහැ යෙදු මුදලට ලබා ගන්න ප්‍රතිලාභය අඩුයි යෙදු මුදලට ලබා ගන්න ප්‍රතිලාභය අඩුයි ඒක හන්දා ඌණ උපයෝජනේ කියලා කියනවා අධි උපයෝජනේ කියලාත් අපි කියන සමහර ලාට වැඩිපුර ගන්නවා වෙන මොනවද තියෙන ප්‍රශ්න මුකුත් ප්‍රශ්න තියනවාද කලමනාකරණ කාර්යයන් කලමනාකරණ කාර්යයන් කලමනාකරණ කාර්යයන් අපි හතරක් කිව්වා එකක් සැලසුම්කරණය දෙක සංවිධානකරණය තුන මෙහෙයවීම හතර පාලනය පැහැදිලිද මොනවාද හතර සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය මොකද්ද පුතේ සැලසුම්කරණය කියන්නේ සැලසුම්කරණය කියන්නේ ආයතනයක් තමා යම් කිසි කාල සීමාවක් තුල අවුරුදු 3න් 5න් 8න් 10න් ආදී වශයෙන් ළඟා කරගන්න අපේක්ෂා කරන දේ. දවාලා ලබන අප්‍රේල් වල දෙවෙනි විභාගේ හොඳින් ලියනවා. එහෙම නැත්නම් අවුරුදු 20 වෙන විට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නවා ඩබල් ඒටි ඉවර කරනවා. අන්න අරමුණු. අන්න එහෙම අරමුණු තීරණය කර ගන්නවා. තමාට තියෙන ශක්තියන් අනුව, තමාට තියෙන දුර්වලතා අනුව අවස්ථා තර්ජන අනුව අපි කියන්නේ SWOT analysis කියලා අපි හඳුනා ගන්නවා තමාගේ හැකියාවන්ට දක්ෂතාවයන්ට ලං වෙන්න පුළුවන් අරමුණු මොනවද? එහෙම තීරණය කරනවා ඒ තීරණය කළ අරමුණ දක්වා ලං වෙන්න කටයුතු කරනවා. කටයුතු තීරණය කරනවා. අපි කියනවා සැලසුම්කරණය කියලා. මොකද සැලසුම්කරණය කියන්නේ? යම් නිශ්චිත අනාගත දිනකදී ළඟා කරගන්න අපේක්ෂිත දේ ළඟා කරගන්න කැමති දේ දැන් අපි තු 2023 උසස් පෙළ ඉහළින් සමත් වීම උසස් පෙළ සමත් වීම ඔන්න තීරණය කළා මේක මගේ අරමුණ කොහොමද ලං වෙන්නේ 2021 මම මොනවාද කරන්නේ 22 පළවෙනි මාස 6 මොනවාද කරන්නේ 22 අග මාස 6 මොනවාද කරන්නේ 23 මුල් මාස 7 කොහොමද වැඩ කරන්නේ අන්න තීරණය කළා මේ කාලේ මම මේවා 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 කරනවා පැහැදිලිද අන්න ඒකට කියනවා සැලසුම් කිරීම යම් නිශ්චිත දිනකදී අවුරුදු 2කින් 3කින් 5කින්
මම මොනාද ළඟා කරගන්න ඕනි? ඒ ළඟා කරගන්න ක්‍රමේ කුමක්ද? මොකද්ද මෙතනොලොජි එක? තීරණය කිරීමට අපි කියන සැලසුම් කිරීම. සැලසුම් කිරීම කියලා කියනවා. ඊගාවට සංවිධානය කරණය. දැන් එතකොට දැන් මේක තමන්ගේ වැඩක් නේ ආයතනයක වැඩක් නා. එක් එක් වැඩ එක් එක් කෙනාට පවරන්න ඕනේ. ඔයා මේක කරන්න ඕනේ. ඔයා මේක කරන්න ඕනේ. ඔයා මේක කරන්න ඕනේ. මෙතන බලා ගන්න ඕනේ. ඔයා මෙතන බලා ගන්න ඕනේ. හිම කියලා පවරනවා. අන්නේ පැවරීමට අපි කියන සංවිධානය කියලා. වැඩි දියන්නේ කියලා මේක කරන්න ඕනේ. මේක කරන්න ඕනේ. මේක කරන්න ඕනේ. මෙහිමයි කරන්න ඕනේ කියලා. ඒ වැඩ ටික බෙදෙනවා. ඒට මෙච්චරයි, බීට මෙච්චරයි, සීට මෙච්චරයි, ඩීට මෙච්චරයි, ඊට මෙච්චරයි කියලා. එක එක පුද්ගලයන්ට පවරනවා. පැහැදිලිද? ඒ වගේම පවරලා ඒ වැඩේ කරන්න අවශ්‍ය බලය දෙනවා. සම්පත් දෙනවා. උදව් දෙනවා. අපි කියනවා සංවිධානකරණය. සංවිධානය ඕගනයිසේෂන්. ඔන්න සැලසුම් කළා ප්ලෑන් එක හදලා ප්ලෑන් එක 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 කොටස් බාර දෙනවා එක එක්කෙනාට. නිමේෂ්ඨ මේනිකයි නිත්‍යද මේනිකයි නිත්මිට මෙච්චරයි සුලක්ෂිත මෙච්චරයි කියලා බාර දෙනවා. එතන මා සුලක්ෂිකෙන් අහන්නේ සුලක්ෂික වර වැඩි ඉච්චරයි. නිත්මිකෙන් අහන්නේ කොහොනෙත් මෙයාර වැඩි. හරිද? අන්න එහෙම හඳුනාගෙන කාර්යයන් ඒවා පැවරීම. ඒ පවරපු වැඩි කරන්න අවශ්‍ය බලය දෙන්න ඕනේ. සම්පත් දෙන්න ඕනේ. අපි කියනවා සංවිධානකරණය. ඊට පස්සේ දැන් එහෙම දීලා මොකද කරන්න ඕනේ? අන්න තීරණය කළා, ප්ලෑන් එක හැදුවා, කරන්න ඕනේ දේවල් තීරණය කළා, එක එක කෙනාට පැවරුවා, පවර්ලා මෙහෙම අත් දෙක බැඳගෙන හිටියොත් හරිද? හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? උසි ගන්න ඕනේ, අභිප්‍රේරණය කරන්න ඕනේ, මොරාල් හදන්න ඕනේ, කරන්න 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 කියලා. එනවාද? මග පෙන්වන්න ඕනේ, උපදෙස් දෙන්න ඕනේ. ඔවුන්ගේ වැඩ අරමුණ දෙසට තල්ලු කරන්න ඕනේ. අපි කියනවා මෙහෙයවීම කියලා. ඔවුන්ගේ වැඩ අරමුණු දෙසට මෙහෙයවන්න ඕනේ. මෙහෙයවීම බලන්න කොච්චර ලස්සනද කියලා. ප්ලෑන් එක හදනවා, ප්ලෑන් එක එක එක්කෙනාට බාර දෙනවා. බාර දීලා මොකද කරන්න ඕනේ? ප්ලෑන් එකට වැඩේ මෙහෙයවන්න ඕනේ. අර කරන්න, මේ කරන්න, මේ කරන්න කියලා මෙහෙයවන්න ඕනේ. ඔය සුපර්වයිසර්ස්ලා කරන්නේ ඒකනේ. සුපර්වයිසර්ස්ලා කරන්නේ ඒක. මෙහෙමනවා. පැහැදිලිද? මෙහෙවීම පාලනය. එතකොට අපේක්ෂා කරන ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි වෙනස් නම් දුරස් වෙනවා නම් දුරස් වෙන්න හේතු හඳුනාගෙන පාලනය කරන්න ඕනේ. පැහැදිලිද? දුර්වලතා තියෙනවා නම් දුර්වලතාවන් වලට හේතු හඳුනාගෙන ඒවා නිවැරදි කරන්න අවශ්‍ය පියවරයන් ගන්න ඕනේ. අපි කියනවා පාලනය. පාලනය පැහැදිලිද? මොකක්ද එහෙනම් සැලසුම් කරන කල්පනා කරන කාර්යයන්? මොනවද කල්පනා කරන කාර්යයන්? සැලසුම් කිරීම. මොකක්ද සැලසුම් කිරීම කියන්නේ? මෙත්මේ මොකක්ද සැලසුම් කිරීම කියන්නේ? මොකද සැලසුම් කිරීම කියන්නේ? සැලසුම් කිරීම මෙත්පින මාව ඇහෙනවද? ඕනි මොකද සැලසුම් කිරීම කියලා කිව්වේ? ව්‍යාපාරයේ සැලසුම් නිවැරදිව සකස් කිරීම. ඔව්. අරමුණු හා පරමාර්ථ මොකද්ද? තීරණය කිරීම. අවුරුදු දෙකකදී, තුනකදී, හතරකදී ලං වෙන්න බලාපොරොත්තු වෙන අරමුණ තීරණය කරනවා. මෙන්න මේක දේ තමයි මම කරගන්න ඕනේ. මට වෙන්න ඕනේ මේ දේ කියලා තීරණය කරනවා. ඊට පස්සේ
ඒ අරමුණු ළඟා කරගන්න කළ යුතු දේ කළ යුතු ආකාරය තීරණය කර මොකක්ද මං ළඟා මං ඉටු කරගන්න ඕනේ මොනවාද මං කරන්න ඕනේ මොනවාද ඒ වගේ මං කරගන්නේ කොහොමද කියලා තීරණය කරන ඔන්න සැලසුම් කරා මොකද සංවිධානය කියන්නේ उपदेश සම්පත් ලබා දෙනවා ඔන්න සංවිධානය ඊට පස්සේ මෙහෙයවීම සැලසුම අනුව කටයුතු හසුරවන්න ඕනේ හසුරවීම සැලසුමට අනුව කටයුතු හසුරවන්න ඕනේ. හසිරේ මේ මෙහෙවන්න ඕනේ. ඊට පස්සේ උපදෙස් දෙන්න ඕනේ. අභිප්‍රේරණය කරන්න ඕනේ. වැඩි පවර්ල මම බුදියගෙන හිටියත් මොකද වෙන්නේ? වැඩි කරයිද? නෑ. අභිප්‍රේරණය කරන්න මොරාල් හදන්න ඕනේ. ඊට පස්සේ පාලනය සැලසුමට අනුව වෙන්නේ නැත්තම් ආ සැලසුම මෙහෙ යන්නේ නැහැ. පැහැදිලිද එහෙමනම් මොකද කරන්න ඕනේ? දෝෂ හඳුනාගෙන නිවැරදි කරන්න ඕනේ. දෝෂ හඳුනාගෙන නිවැරදි කරන්න ඕනේ පාලනය. ඒ දෝෂා යැති නොවන පරිදි වැඩ බලන්න ඕනේ. යලි ඇති නොවනසේ කටයුතු කරන්න ඕනේ. ඔන්න මම මේ කාර්යයන් හතර බලන්න එකට ගත්තා. වල් පාඩම් කරන්න ලීසි මේක හදාගන්න. කලමනා කරන කාර්යයන් සැකෙවින්. ලියා ගන්න බලන්න. සැලසුම් කිරීම කියන්නේ මොකද්ද? ආයතනය ළඟා කරගත යුතු අරමුණු හා පරමාර්ථ තීරණය කිරීම, ඒ වගේ අරමුණු හා පරමාර්ථ ළඟා කරගත යුතු ආකාරය තීරණය කිරීම. සංවිධානය කියන්නේ සැලසුම් කළ කාර්යයන් එක් එක් පුද්ගලයන්ට පවරන්න ඕනේ. සැලසුම් කළ කාර්යයන් එක් එක් පුද්ගලයන්ට පවරන්න ඕනේ. ඒ පවරපු වැඩේ කරන්න බලය දෙන්න ඕනේ. මේ චෙක්පත් අසම් කරන නම් බලය දෙන්න ඕනේ. එවගේම වැඩි කරන්න අවශ්‍ය සම්පත් ලබා දෙන්න ඕනේ. වැඩි ඉටු කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දෙන්න ඕනේ සංවිධානය. මෙහෙයවීම. සැලසුම අනුව කටයුතු හැසිරවීම. සැලසුම් කළ විදියටම කටයුතු මොකද කරන්න ඕනේ? හසුරවන්න ඕනේ. සේවකයන් අභිප්‍රේරණය කරන්න ඕනේ. සේවකයන් අභිප්‍රේරණය කරන්න ඕනේ. උපදෙස් දෙන්න ඕනේ. මඟ පෙන්වන්න ඕනේ. අරමුණු දෙසට කාර්යයන් යොමු කරන්න ඕනේ. පැහැදිලිද? මෙහෙයවීම. दीर्घ वशं कथाकोध्यतिपलायेक्षाकल प्रतिपल सह सत्य प्रतिपल सी शलशुंकल प्रतिपल सह सत्य प्रतिपल सी
දෝෂ හඳුනාගෙන නිවැරදි කිරීම කිරීම දෝෂ හඳුනාගෙන නිවැරදි කිරීම කිරීම ඒ දෝෂ යලි ඇති නොවන පරිදි වග බලා ගැනීම ආයෙම වෙන්න දෙන්නේ නැහැ එහෙම මේ විදිහට කටයුතු කිරීමට අපි කියනවා පාලනය හරි පළවෙනි දවසේ ගොඩක් වැඩිපුර හොඳ වුණොත් වැඩිපුර දුන්නොත් එපා වෙන්න පුළුවන් සිග්නල් වල ප්‍රශ්නකුත් තියෙන බොහොම එකට මොනවාද මේ දක්වා දෙන සංවිධානයන් සර් ඔව් සර් සංවිධානය කියන එකේ පොඩ්ඩක් ආපු පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් සංවිධානය කියන්නේ පුතේ දැන් අපි සැලසුම් කරද්දී සැලසුම කරන්නේ දැන් අපිට අවුරුදු 100ක් කියලා මම තීරණය කරනවා ගමේ අවුරුදු 100ක් තියනවා කියලා ඔන්න ඉස්සලා ආරමුණ තීරණය කළා ඊට පස්සේ අපි තියනවා මේ අවුරුදු 100 කරන්නේ කොහොමද ගමේ මිනිස්සුන්ගෙන් ටැග් එකතු කරනවද මුදල් එකතු කරනවද ටිකට් එකක් ගහනවද ඒ වගේ මේකට අවශ්‍ය අරමුදල් කොහොමද හොයාගන්නේ කියලා මම ක්‍රමේ තීරණය කරනවා ඔන්න සැලසුම කියන්නේ ඒක දෙවෙනියට මොකද කරන්නේ මාත් එක්ක ඉන්න අයට පවරන ඔයා මේ වැඩේ කරන්න ඕනි ඔයා මේ වැඩේ කරන්න ඕනි ඔයා මේ වැඩේ කරන්න ඕනි කියලා මේ සැලසුම් කළ වැඩ එක එක්කිනාට පවරනවා ඔයා මේක කරන්න ඔයා මේක කරන්න ඔයා මේක කරන්න ඔයා මේක කරන්න කියලා පවරනවා ඔන්න සංවිධානය එහෙනම් පවරලා පෙවරුවට බෑ වැඩේ කරන්න මොනවා තියෙනවනි මොනවා තියෙනවනි වැඩේ කරන්න සම්පත් බලේ තියෙන සම්පත් පවස් තියෙන්න ඕනේ බලේ පවරන්න ඕනේ බලේ දෙනවා ඔයා කරන්න ඒකට මම ඔබට බලේ දෙනවා බලේ දෙන්න ඕනේ තව සම්පත් දෙන්න ඕනේ දැන් අපි කෙනෙකුට කියනවා ඔයා පුවක් ගහා දාන්න දැන් අපි අවුරුදු 100ක් නේ වල ඉස්සන ගහ ගන්න ඕනේ ඊට පස්සේ කියලා මට මේක තනියෙන් කරන්න බෑ මට තව දෙන්නෙක් ඕනේ පුවක් ගහට සල්ලි ගන්න මට රුපියල් 2000ක් ඕනේ පුවක් ගහට සල්ලි ගෙන්න පුවක් ගා ගේන්න රුපියල් 1000ක් යනවා ට්‍රැක්ටරේට තව 1000ක් ඕනේ අන්න එයා කියන මට මේව මේ ඕනේ සම්පත් ලබා දෙන්න තේරෙනවද නිමිස් නිමිස් පැහැදිලිද ඔව් සර් ප්ලෑන් එක හදලා ප්ලෑන් එකේ වැඩ පවරන වැඩේ පවරලා ඒ වැඩේ කරන්න අවශ්‍ය අනුසාංගික දේවල් දෙන්න ඕන මට අර කෝණි මට මේක ඕනි මට බලේ ඕනි ඒවා එක එක මිල්ලනවා ඒ දේ දෙන්න ඕන එනවාද එතකොට මෙහෙයවීම කියන්නේ වැඩේ පවර්ලා අත පිදාගෙන ඉන්න බෑ උසි ගන්නන්න ඕනි කො ඔය වැඩේ කළාද ඔය වැඩේ කළාද හා දැන් කොහොමද එක පස්සේ ලවන්න ඕන දැන් මම ඔයාලගේ ප්‍රශ්න අහලා උත්තර දෙනකම්ම මං අහනවනේ අන්න මෙහෙයවීම. මම දැන් ෆිසිකල් පන්ති වලදී ඔයාලමට මතක ඇතිනේ. මම ළඟට ඇවිල්ලා බලනවානේ. මෙහෙයවීම. හරිද? මෙහෙයවීම නිතරම පිටිපස්සෙන් ඉඳන්. පිටිපස්සෙන් ඉඳන් අර ප්ලෑන් එකටම වැඩ කරන තැනට ගෙනියන්න ඕන. හොඳට මතක තියාගන්න පුතේ මේ මේ මේක මේ ජීවිතේට බද්ධ වෙච්ච දෙයක්. මම ඒකට කියන්නේ හරියට පිටිපස්සෙන් ඉඳන් වැඩ කෙරෙව්වොත් ළමයි ලවා මෙතන ඉන්න හැමෝම චාටර්ඩ් ඇකවුන්ටල් කරන්න පුළුවන්. හැමෝම ඇකවුන්ටල් කරන්න පුළුවන්. එනවාද? පිටිපස්සෙන් ඉඳන් හේතුව දැන් මම නිතරම කියන්නේ පුතේ ඔයාලට. මම මේ කොච්චර කිව්වත් ඔයාලට ඔක තේරෙන්නේ නැහැ කියලා. ඒක හන්දයක් හලෝ කරන්න ඕනේ. තේරුණා සමහර වෙලාවට මන් දෝත්සහය වෙනවා, කම්මැලි වෙනවා, එපා වෙනවා. ඒ වගේ දේවල් තමයි ඒක නිසා අපි මෙහෙවීම තියෙනවා හැම තැනකදීම මෙහෙවීම තියෙනවා දැන් ගෙදරදී බලනකො අම්මා තාත්තා ඔයාලා මෙහෙවිවේ නැහැ නා පිටිපස්සෙන් හිටියේ නැහැ නා හ්ම් වැරදියේ වෙන්න පුළුවන්නේ අන්න මෙහෙවීම පාලනය කියන්නේ පාලනය කියන එක අපි ඒක වැඩි කළාට පස්සේ තමයි ටිකක් දුර ගියාට පස්සේ ටිකක් දුරක් යන්න ඉස්සලා පාලනය කරන්න අමාරු වැඩේ වෙනකොට වැඩේ වෙන්නේ වැඩේ කරගෙන යනකොට අපිට ඕනි දේ වෙන්නේ නැහැ කියලා පේනවනะ අන්න හරි ගස්සනවා අන්න පාලනය අන්න පාලනය පැහැදිලිද එක වරක් ඔයාලගේම ඔයාලා පෙර අවුරුදු වල ළමයි පොතපත් පොත්පත් වල වැඩ කරද්දි මොකද කරන්නේ මෙතරේ ලෙවල් ලියන්න ඉන්න අය මම නැති වෙලාවට අහක බලාගෙන වෙන කාගෙන් හරි ගණන් ටික හදාගෙන වෙන කාගෙන් හරි පොතේ පොත බලාගෙන ගණන් හදලා තමන් හදුවා වගේ පේනවා. හැබැයි මම මේක අල්ලගත්තා අල්ලගෙන මම ළඟ ඉඳලා හදුවා. මං හොඳ රබර් රහ දාලා බලලා මං නිවැරදි කළා. අදේ ළමයා හොඳයි ඇත්තටම. දෙවෙනි එකත් පාස්. හැබැයි
තවලම කීටිය දැන් එයා කැම්පස් වේලාසන පන්තියට එනවා ගේ හෝම්වර්ක් දෙන ඒවා යාළුවගේ පොතකින් බලාගෙන හදනවා දැන් මම පොත් බලද්දි මට අහු වෙනවා මෙයා කොපි කළා කියලා දවසක් මගේ අතට අහු වුණා ඊට පස්සේ නිකන් මං පිටිපස්සෙම හිටියා ඔයාලා දන්නවද ප්‍රතිපලෙ ඒටි එක පාස් දෙක පාස් තුන ඉන්නේ කරගන්න බැරි වුණා උසස් පෙළින් ඒ තුනයි කැම්පස් එක හඳන්න නිවැරදිකේ පාලනය කියන්නේ අන්නේ වැඩේ යනකොට අපිට තේරෙනවනේ වැඩේ යන්නේ වැරදි පීල් එක කියලා පීල්ලට ගන්න එක තමයි පාලනය කියන්නේ පීල් එක වැරදි නම් හරි පීල්ලට දාගන්න කටයුතු කරන එකට අපි කියනවා පාලනය හරිද ජීවිතේ හරි වැදගත් පුතේ මේක ඕන ව්‍යාපාරයකට ඕන ගෙදරකට ඕන සමිතියකට ඕන පුද්ගලයෙකුට අතිශය වැදගත් අතිශය වැදගත් හරි මොනවාතාව තියෙන ප්‍රශ්න අන්නේම අහන්න මම හරි ආසයි ප්‍රශ්න අහනවට ආ තුන් හතර වතාවක් කියලා දෙන්න මේක ආරම්භය හොඳට දාගන්න ඕනේ හොඳ චිත්‍රයක් බිග් පික්චර් එක අඳගන්න ඕනේ අප හැදලියා ඉන්නවද සිටීද නැද්ද හරි එහෙමනම් මං අදට නවත්තනවා නැහැනම් වැඩි වෙනවා ආ ඔක්කාරට එන්න පුළුවන් එහෙම වුණා එතකොට දැන් මම දී අද පැහැදිලි කරපු දෙය නැවත නැවත කියවලා හොඳ අවබෝධයක් ලබා ගන්න ඒක 1 2 ඊට අමතරව මම තව සටහනක් කියවලා තියෙනවා මේක තාම ඉවර නැහැ මම ඒක සටහන සම්පූර්ණයෙන් කළේ නැහැ ඒ ටිකත් කියව ගන්න ඒ ටිකත් කියව ගන්න 3-4 වතාවක් කියව ගන්න අහන්න ඒ වගේම ඔයාලට පුළුවන් අපි මේ රෙකෝඩ් අරගෙන ඒක ඇහෙන්න සලස්සන්න පුළුවන් ඔයාලා නිකන් ඉන්න ගම එහෙම ඇහෙන්න සලස්සන්න તો ටික දුරක් ඇහෙනකොට දෙතුන් වතාවක් ඇහෙනකොට හොඳට මතක හිටි හොඳට අවබෝධ වෙයි අ මේක තමයි මේ කතාව හරි මොනවද තියෙන ප්‍රශ්න නිත් මේ අපි අලුත් සමාජිකාවට ප්‍රශ්න නැති වෙන්න කාරණා දෙකක් තියෙනවා මම හොඳට උගන්වලා අනිත් එක මෙලෝඩියක් තීරුන්නේ කියන්නේ හරි එහෙමනම් අද අපි නවත්තමු පුතේ මේ අපි කතා කරපු පුතේ නැවත නැවත බලා ගන්න ඔයාලට ස්ටඩි පැක් අවශ්‍යයි මට සඳහන් කරලා එවන්න මම ගෙනහලා දෙන්නම් හැබැයි මුලින් සඳහන් කරන අයට විතරයි ආයි දෙතුන් වතාව මම කියන්නේ නැහැ හරි එහෙමනම් අපි අද නවත්තමු සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා